නිදාගන්න කියන්න. අපි අනුන්ගේ ප්‍රශ්නයක් ඔලුව උඩ තියාගෙන තමයි නිදාගන්නේ. මේ දේශපාලඥයා කියන චරිතේ හරිම අමාරු වැඩක්. ගොඩක් අය කියනවා කාලා බිර ශූන්‍ය එකේ ඉන්නවා කියලා. හැබැයි වැඩේ කරලා බලන්න ඕනේ මේ වැඩේ. එක්කෙනෙක්වත් එනවද? සර් අද කාලා බිර හොඳින් ඉන්නවද gedera කියලා. වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව සවන් දුන්නේ මේ රටේ ඉන්න ඒ බැඳුම් කරවල ආයෝජනය කරලා තියෙන එතුමගේ මිත්‍රයන්ට. අවසානයේ ඉතා අසාධාරණ දෙයක් සිද්ධ වුණා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සම්පූර්ණ බර අහිංසක පුරවැසියට ගියා. මේ අසාධාරණ ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධව අපි කටයුතු කළ යුතුයි. අපේ ප්‍රමාණයට වඩා වියදම් කරපු රටක් අපේ රට. ඒ වගේම සංවර්ධනය සඳහා ආපු මුදල් ආයෝජනය කරපු ව්‍යාපෘති වලින් අපිට කිසි ඵල ප්‍රයෝජන ගන්නට හැකියුනේ නැහැ. වෙන සරණක් තිබුණේ නැහැ. අපිට තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම පමණයි. අර්ථ සාධක අරමුදල, බාරකාර අරමුදල, ඒ වායන් තමයි ඒවා මිරිකලා පුළුවන් තරම් සල්ලි ලබා ගන්නේ ඒ සමාජ ආරක්ෂක මුදල් වලින්. එතකොට මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමයෙන් සම්පූර්ණ බරපතලන්නේ සමාජ ආරක්ෂක අරමුදල් වල. රාජපක්ෂලා හිටියත් එකයි, දැන් ඉතින් රනිල් රාජපක්ෂ සිටිනවා. මේ ආණ්ඩුව කියන්නේ දුප්පතාගේ බඩට ගහන, ධනවතාගේ මළු පුරවන, ගජමිතුරන්ගේ සහන පිට සහන දෙන ආණ්ඩුව. රනිල් වික්‍රමසිංහට වාර්තා කරා බුද්ධි අංශ රනිල් පරදිනවා. රාජපක්ෂ කඳවුර පරදිනවා. සජිත් කඳවුර පරදිනවා. ජාතික ජන බලවේගය දිනනවා. අන්න එතකොට මොකද උනේ? කකුල් මාට්ටුවක් දාලා සල්ලි නෑ කියලා ගන්නේ කල් දැම්. ආණ්ඩුව ඇතුලේ මට රසක් තියෙනවා තමයි. මම චෝදනා කරනවා තමයි. හැබැයි රටේ හොඳ අනපනක් තියුණු තමයි. දූෂණ වැඩක් කීමේ පණ අනපනක් ටිකක් දාලා. ඒ වෙලට අපි සහයෝගය දෙනවා. හැබැයි ඒ දුන්න සහයෝගයම හෙට දවසේ වැරද්දක් කළොත් ඒට එරිව විරුද්ධව නැගිටින්න මම පැකිලෙන්නේ නෑ. ප්‍රශ්න ඇති කරපු හොරු ටිකම තමයි මේ ඇවිල්ලා දැන් සුදන වගේ අලුත් සුදු පිරුවට ඇදගෙන අපි තමයි මේක निराකරණය කරේ, අපි තමයි විසඳුවේ අපට ඡන්දෙ දෙන්න කියලා කියයි. වැස්ස කාලෙට කූඩැල්ලොට නැගිටින වගේ දැන් තව මාසකින් දෙකකින් කූඩැල්ලොට නැගිටිනු. දාගම සිංහල ජාතිය, සංස්කෘතිය, සભ્યත්වයේ ශිෂ්ටාචාරය, භික්ෂුව මේ හැම දෙනා ගැනම කතා කරගෙන නැගිටික නෙයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.